සීයල් ලස්සන කියවන අම්මි ලස්සනයි නං බබා වඩාගන්න තාත්තිල ගොඩක් ඉදිරිපත් වෙන හදනෑ මේව ඇත්ත ඇත්ත නැත්ත මොකද්ද මට පහදලා දෙන්න පුළුවන්ද අම්මි ලස්සනයි නං බබා වඩාගන්න තාත්තිල ගොඩක් ඉදිරිපත් වෙනවා මං ඒක ඔයාගෙන් අහනවා පෙරලා මෙතන මාම පෙරල පෙරල ඉන්න දෙයක් නෙමෙයි ප්‍රශ්නයක් ඇහුවේ ඒ වගේ සමාජ තත්ත්වයක් තියෙනවද මම මේවට එච්චර හුරු නෑ මම මේ කන්ට්‍රි කෝඩ කාලයක් හිටියේ නේ කාලකට පස්සේ අපේ රටට එන යාළුවෙක් පිළිගන්න දැන් නම් ඉස්සර වගේ අර එයාපෝට් වලට එහෙම යනවා අඩුයි එයාපෝට් එකෙන් එළියට ඇවිල්ලා ඔය ටැක්සි එකක් කතා කරගෙන එතන අපේ එයාපෝට් එකෙන් එළියට එනකොටම ඩියුටි ෆ්‍රී එකේ ඉඳලාම ඇහෙනවනේ අඳෝනාවක් අනේ එන්නකෝ ගානවා මල් ගන්න එන්නකෝ කියලානේ අනේ මෙහෙන් එන්නකෝ කටි උදව් කරන් ඉන්නවා ඒ තරමට දැන් නමුත් තව එකක් තියෙනවා ඉස්සර එයාපෝට් එකට ඇරලින්න යනවා ඕ රෑන් පිටින් යන්නේ එතකොට පවුලේ ළඟම ඥාතීන් ටිකක් දුර ඥාතීන් කවදා හරි ඥාති වෙන්න ඉන්නා දැන් වගේ ටැක්සි වල නෙමෙයි දවස්වල බස් වල යන්නේ මේ අපි බලන් ඉඳලා මේ ලොකු ටෝක් නෙමෙයි අපිත් මෙහෙම කරා ගිහිල්ලා මන මතක අර පොල්වත්ත හරි කොහරි ඔන්නෝම තැනක් තියෙනවා එතනට එහෙමයි කියන මගේ ඔළුවේ තියෙන දේවල් එතන තන නැරඹුම් මැදිරිය වගේ තියෙන කට්ටිය එතනට ගිහිල්ලා ඉන්නවා මේ ටටා කියන්න ඔව් කියන්නේ ප්ලේන් එක යන හැටි බලන්න ඉතින් අර යා යනවා මගේ පර්යන්තෙන් යා යනවා මෙතන නැරඹුම් පර්යන්තයට එනවා පොල්වත්තේ තියෙන කට්ටිය ඇවිල්ලා බලන් ඉන්නවා ඉතින් අපි දන්නවනේ සාමාන්‍යයෙන් ෆ්ලයිට් එක තියෙන වෙලාව කියලානේ යන්නේ රෑ 12යි කාලට තියෙන ෆ්ලයිට් එක යන්නේ හරි ඉතින් ඔය දැන් අපි කට්ටියම ගියාම එතන ඉන්නවා ඉතින් එන දැනමුත් එක්ක ඉන්නවා මිනිහත් ඇවිල්ලා තියෙන පළවෙනි වතාවට දන්නවා වගේ ඉන්නවා මිනිහා දන්න සීන් එකේ තමයි ඉන්නේ ඉතින් මිනිහා මෙහෙම බලලා අන්න යනවා ප්ලේන් එක අන්න යනවා කියලා එකක් යනවා හා සැලේනේ ඉතින් ඇත්තටම යා ශ්‍රී ලංකන් එයාලයින්ස් යන්න නියමෙත් එක්කනේ හරි දැන් අර යන ප්ලේන් එක ඇවිල්ලා එමිරේට්ස් අන්න ගියා කියලා අපි ටටා එහෙනම් යන්න ඇති කියලා අපි යනවා ඇත්තටම ඊට පස්සේ තමයි අර යන්නේ හරිම ෂෝක් එකක් අත්දැකින්නේ ඒ දවස්වල මට මතකයි ගුවන් යානයක ගමනක් බිමනක් ගිහිල්ලා තාමයි කතාව නෙමෙයි මෙයා ගමන බිමනක් ගිහිල්ලා එනකොට අතන කන්න බොන්න දෙන හැඳි ගෑරුප්පු එහෙම ඒවත් ඉනේ ගහගෙන ආපු අවස්ථාව සමහර ගෙවල් වලට ගියාම ඒ හතර හැන්ද එහෙම බලනකොට ගහලා දෙනවා අර ශ්‍රී ලංකන් එයාලයින්ස් වල ඉස්සර ලකුණු ඉස්සරව දෙපිච්ච අපි බෙඩ් ෂීට් දින අපේ ගෙදර අර පොරවන්න දෙන්නේ අපි බෑග් එකට දාන්න ඇවිල්ලා ඔයාලේ අම්මලා පුළුවන් ප්ලේන් එකක් දාන්න ඔයාලේ අම්මව දාන්න අම්මා පයිලට් ෆ්ලයි ඔකෝ ගාලේ බලාගෙන හිටියා දැන්වීම් පූර්වේ තියෙනවා අහවල් ගුවන් යානය දැන් ළඟා වුණා මගේ පරයන්තර ළඟා වුණා කියලා බෝඩ් එකේ වැටෙනවා මම බලාගෙන ඉන්නවා මගේ යාළුවාගේ ප්ලේන් එකත් ඇවිල්ලා ඒ වෙලාවේ සාමාන්‍ය තවත් ගුවන් යාන කීපයකුත් එනවා මං ඉතින් අර කරවල් ඇඟිලි වලින් ඉස්සිස්සි බලනවා යාළුවා කාලෙකින් එන්නේ මේ හා ඕකේ මිනිහට මගේ හැඩරුව මතකද මට මිනිහාගේ හැඩරුවත් හරියට මතක නෑ මං බලන් ඉන්නවා මේ මේ බලනකොට මං අර කලින් කියපු සංකල්පය මට පේනවා ලස්සන පොඩි බබෙක් වඩාගත්ත ලස්සන අම්මි කෙනෙක් කියලා එතකොට මං කිව්වේ මං ඉදිරිපත් වෙනවද මට තව ටික විපරමයෙන් බලනකොට මේ ලස්සන ලේඩි කාන්තාව ලස්සන පොඩි බබෙක් හරි අපි සාමාන්‍යයෙන් පොඩි බබාලා දැක්කම වයස අනුමාන කරනවා මට හිතන විදිහට අවුරුදු 1.5ක් විතර ඇති ඊට වඩා නම් වෙන්න බෑ කොහොමද තව පොඩ්ඩෙකුත් ඉන්නවා ළඟ ඇත්තටම දෙන්නෙක් ඉන්නවා දෙපැත්තේ යාගේ හරි එක පොඩ්ඩෙක් ඇති අවුරුදු 4ක් විතර වගේ හා ඕකේ අනිත් එක නාන මට පේන විදිහට අවුරුදු 9ක් 10ක්වත් වෙන්න ඕනේ ලස්සන බබාලා හරි ලස්සන බබාලා කට්ටියක් මේ වට ඉතින් අපි ඔය යවන්න ඕනේ ආපහු රටකට හරි ඒක මොහොත සුන්දරයි ඉතින් දේවල් අපි දකින්නවනේ ඉතින් අපි ආගේ කරන්නේ පහ සොඳුරු බබ අවුලන්නේ ඒවල ගෙදර ප්‍රවාසෙ ඉතින් කොහොම හරි මම
මගේ යාළුවා එන්න කලින් එකපාරට මට පේනවා මගේ ළඟ හිටපු ඒ කට්ටිය. ඔව් බබාලා කට්ටිය. පොඩි කලබලයක් වගේ වුණා. හා හා. පොඩි නිකන් වික්ෂිප්ත භාවයකට පත් වුණා. හා. අම්මල මොකද? ඒ වගේම ලස්සන හැන්ඩි පිරිමියෙක් මට එයාට වයස 45ක් 50ක් විතර වෙන්න ඕනේ. හැබැයි පෙනුම මාර ගති. හැන්ඩියා. හැන්ඩි මිනිස්සේ. රයිට්. අත් දෙක දෙපැත්තට දාගෙන. හා. මෙහෙම ඉන්න හිටගෙන. පිළිමයක් වගේ අරගොල්ලන් අත් විදාගෙන කුරුල්ලෙක් වගේ ඉන්නවා. එයාගේ චූටි බෑග් දෙකක් තුනේ දෙකක් බිම තියලා නිකන් බදා ගන්න වගේ ඉරියව්වක ඉන්නවා. රයිට්. හලෝ. එයා කියනවා. හා. මට මේක මග ඇරෙන්නේ නැහැද? මේ මගේ මේ මම ආවේ මේකට නෙමෙයි. ඔව්. ඒනකොට මට දැන් මේක තමයි වැඩේ. ඔව්. අනුන්ගේ දෙයක් ඉතින් කොහමද? කොහමද ඒකනේ අපේ වෙයි. හලෝ. මගෙන් සිට යන්නේ ගොලංගේ දෙබස්. රයිට්. කො බලම මගේ චූටි මැනික. කො බලම චූටි මැනික මගේ. චූටි බා චූටි කෙල්ලෙක්. හරි. අර අවුරුදු දෙකමාරක් විතර අර ගෑනු ළමගේ අතින් ලේඩි ගැතින් අරගෙන වඩා. හොයා බර වැඩි වෙලා නේද පොඩක්? හා. හා. බර වැඩි වෙලා. දැන් ටික ටික ලොකු වෙන්න යන්නේ. මං වට ගොඩාක් ලස්සන තෑගි ගෙනෙලා තියෙන්නේ. ඒව හොඳට බච්චි කෑවොත් තමයි දෙන්නේ. කියලා හොඳ හාද්දකුත් දීලා. හරි. කිස් එකක් දීලා ආපහු දුන්නා. ඊට පස්සේ අර අවුරුදු 4 පොඩි කොළු ගැටයක්. ඇත්තර පාටයි. හරි. ඕ ස්පයිඩර්මෑන්. මම හිතන ස්පයිඩර්මෑන් ෆෑන් කෙනෙක් වෙන්න ඕන. හා ඕකේ. යැත්නම් ස්පයිඩර්මෑන් ඇක්ෂන් එකට යනවා පොඩි එක. හා හා. එපා ස්පයිඩර්මෑන් එපා එපා. ඕ පැනලා බදාගත්තා. රයිට්. උඩ දාලා ඇල්ලුවා. හ්ම්. අම්මිට කරදර කරේ නෑනේ. හොඳට හිටියානේ. අපචේනකා. Thank you. Good. තිබ්බා. රයිට්. මාරයි මේ. හ්ම්. ලොකු කොල්ලා ගාවට ගියා. ඕ කොයි ගොඩක්. බල මගේ ගන්න උසයි. හා. ඔයා වඩා ගන්න බෑ. ඔයා මාව වඩා ගනි. මට හග් එකක් දෙන්න පුතේ. හ්ම්. පුතේ මාව බදා ගන්න. හ්ම්. බදා ගන්න. ටිකක් වෙලා හිටියා එහෙම. හා ඕකේ. අන්තිමට අර චූටි පැටියව අරගෙන අයියා ගතට දුන්නා. අවුරුදු 9 ළමයා ගතට දුන්නා. අර අවුරුදු 1 මාර පොඩි කෙල්ල. ආ. දේලා කිව්වා අන්තිමට තමයි හොඳම දේ වෙන්නේ. එයා කියනවා. හ්ම්. මට ඔයාව පුදුම විදිහට මිස් වුණා බබා. හ්ම්. වැළඳ ගත්තා. වැළඳගෙන දෙපැත්තට පැද්දෙනවා දෙන්න. හා හා. මම ඉතින් අම්මා බලන් ඉන්න කොනේ මම. කොනට බලන් ඉන්නවා. හා එහෙම ආදර සිප වැළඳ ගැනීමක් මම කලින් දැකලා තිබුණේ නෑ. හ්ම් මට දැන් මේ සම්දර්ශණයෙන් ඇහැ අහකට ගන්නත් බෑ. ඒකනේ. මම නිකන් අමන්දා ආනන්දයට පත් වෙලා. හ්ම් මට පොඩි හිනාවක් ගියා. ඒ හිනාවරය දැක්කා. හා රයිට්. එයා මට හලෝ හලෝ කොහමද? මං කිව්වා මේ අනේ සමා වෙන්න. මම මේ හැමදේම බලාගෙන හිටියා. මං පිළිගත්තා. ආ. හැමදේම බලාගෙන හිටියා. හරිම ආදරයක් මෙතන තියෙන නිසා මට හරියට හිතට වැදුනා. හ්ම්. ඔය දෙන බඳලා මම හිතන්නේ අඩුම තරමේ අවුරුදු 10ක්වත් 15ක්වත් ඇති නේද කියලා. හා හා. එයා කියනවා මට අපි දෙන්න අඳුනගෙන අවුරුදු 20ක් විතර අපි දෙන කසාද මෙල අවුරුදු 18ක් විතර. හා හා. මං කියනවා ගොඩ කාලෙකින්ද ලංකාවට ආවේ? රයිට්. මට මේ දකින දේවල් එක මන් නිකන් හිතෙන් හදා ගන්නවා ගණා. ගොඩ කාලෙකින් අඩුම තරමේ අවුරුද්දක් එකමාරක්වත් ඉඳලා වගේ ඇවිල්ලා තියෙන පොඩි එකෙක් නගේ වයසෙන් මං කියන්නේ. හා හා. මම පෙරේදගේ. හා. මම මේ පෙරේදගේ. මං අදාව පොඩි හදිසි බිස්නස් වැඩකට යන්න ඕන උනා. මං කොහොම පෙරේද ගිහිල්ලාද මේ තරම් දෙයක් ඔයාව පෙන්නන්නේ? ඔව්. මං හිතන්නේ මේක තමයි ලයිෆ් එක. යා කියනවා. මං කිව්වා මිත්‍රයා මම මේක කියනකොට සමා වෙන්න. මගේ නම් මම කල්පනා කරනවා. මේ මගේ අදහස්. මම කියනවා මම කල්පනා කරනවා මගේ පවුලත් මෙහෙම වුණා නම් කියලා. හ්ම්. මන් දිහා කෙලින්ම S2 දිහා කෙලින්ම බැලුවා. ඒ ජෙන්ටල්මන් මහත්මයා බැලුවා. හරි. බලලා කිව්වා මිත්‍රයා කල්පනා කරන්න එපා. තීරණයක් ගන්න. කල්පනා කරන්න එපා. තීරණයක් ගන්න. හ්ම්. එතකොට මේ වගේ වෙනවා. වාව්. කෙලි ෆැමිලි එක ගියා. මගේ යාළුවා ඇස්සේ මාව හොයලා ගිහලා ඉතින් මෙහෙ ටැක්සියක් කරන් ගෙදර ගියා. ඒ මම මේන චිත්‍රපටියක් බලන්න ගියේ. යා කල්පනා කරන්නේ නැතුව යා තීරණයක් අරගෙන. ඔයක තමයි. මිනා කල්පනා කරේ නෑ. මම නෑ. මිනා තීරණයක් ගත්තා ටැක්සියක් කරන් මිනා ගෙදර ගියා. හරිනේ මට. See you at FM.